ලෝපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රෘති. සියත ප්‍රෘති සිරස්තල. ශ්‍රී ලංකිකයෙකුට හිමිකරගත හැකි ඉහළම සම්මානය වන ශ්‍රී ලංකා අභිමානී සම්මානය අභාවප්‍රාප්ත පණ්ඩිත් W.T. අමරදේව සූරින් වෙනුවෙන් පිරිනමේ. මෙරට ත්‍රිවිධ හමුදා ශක්තිමත් කිරීමට කොන්දේසි විරහිතව සහය ලබා දෙන බව චීන ආරක්ෂක මැති කියයි. ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුව පිළිබඳ තවත් සාකච්ඡා වටයක් ලබන මාසයේදී. නෝර්වේ රාජ්‍ය ලොව සතුටින්ම සිටිය හැකි රට ලෙස නම් කෙරේ. ශ්‍රී ලංකා බංගලාදේශ එක්දින තරගාවලිය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට. දේශීය සියත. Local news on Sieta. මාතෘ භූමිය වෙනුවෙන් සේවය කළ විශිෂ්ටතමින් ඇගීමේ ජාතික සම්මාන උළෙල ඊයේ කොළඹ නිලුම්පොකුණ රඟහලේදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. දේශීය ප්‍රගතිය වෙනුවෙන් එක් එක් ක්ෂේත්‍ර ඔස්සේ සිය අද්විතීය දායකත්වය ලපදුන් ශ්‍රී ලංකිකින්ගේ මෙහෙවර අගය කිරීම සඳහා මෙම සම්මාන උළෙල පැවැත්වෙනවා. වසර 12කට පසුව පැවති මෙවර ජාතික සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නිරත වූ ශ්‍රී ලංකික පුරවැසියන් 89 දෙනෙකු ජනාධිපතිතුමාටින් සම්මාන ලබා ගත්තා. ශ්‍රී ලංකිකයෙකුට හිමිකරගත හැකි ඉහළම සම්මානය වන ශ්‍රී ලංකා අභිමානීය සම්මානය අභාවප්‍රාප්ත පණ්ඩිත් W.D. අමරදේව සූරින් වෙනුවෙන් පිරිනැමුණා. ශ්‍රී ලංකික සහ පොදුවේ මානව වර්ගය උදෙසා සිදුකරන ලද විශිෂ්ට සේවය වෙනුවෙන් ශ්‍රී ලංකික පුරවැසියන් නොවන පුද්ගලයන් සඳහා ප්‍රදානය කරන ශ්‍රී ලංකා රංජන සම්මාන ආචාර්ය සරද්දී ගුණපාල හා සිද්ධාර්ථ කාවුල් යන මහත්වරුන් වෙත පිරිනැමුණා. දේශමාන්‍ය සම්මාන 10ක්, දේශපන්දු සම්මාන 9ක් හා විද්‍යාජ්‍යෝති සම්මාන 11ක් මෙහිදී ජනාධිපතිතුමා විසින් පිරිනමා තිබෙනවා. ඊට අමතරව කලාකීර්ති සම්මාන 22ක්, ශ්‍රී ලංකා ශිඛාමණී සම්මාන 7ක්, විද්‍යානිධි සම්මාන 10ක්, කලාශූරි සම්මාන 12ක්, ශ්‍රී ලංකා තිලක සම්මාන 2ක් හා වීර ප්‍රතාප සම්මාන 2ක්ද පිරිනමා තිබුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය, සමාජීය හා ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ශක්තිමත් පදනමක් ගොඩනැගී ඇති බව චීන ආරක්ෂක වාද්‍ය චෑන් වන්කුවන් මහතා පවසනවා. ඊයේ පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමුවීමෙන් චීන ආරක්ෂක මාතවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රගමනය චීන රජයේ සතුටට කරුණක් බවයි. චීන ආරක්ෂක මාතවරයා මෙහිදී චීන ජනාධිපතිවරයාගේ සුභ පැතුම්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිරිනැමුවා. මේ අතර ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය කොන්දේසි විරහිතව ලබා දෙන බව චීන ආරක්ෂක මාත්‍ය චෑන් වන්කුවන් පවසනවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමග ආරක්ෂක අමාත්‍යංශයේ ඊයේ පැවති සාකච්ඡාවේදී චීන ආරක්ෂක මාතවරයා සඳහන් කළේ මෙරට ආරක්ෂකංශ සඳහා පුහුණු ඉඩ ප්‍රස්ථා, තාක්ෂණික දැනුම සහ යුද උපකරණ ඉදිරියේදීත් ලබා දෙන බවයි. මෙරට ආර්ථික සහ ආරක්ෂකංශ දියුණුවට චීනය ලබා දෙන සහය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් මෙහිදී ඇගීමට ලක් කළා. තෙදින නිල සංචාරයක් සඳහා චීන ආරක්ෂක මාත්‍ය චෑන් වන්කුවන් මහතා දිවෙනට පැමිණියේ පිරිදා දිනේදී. ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුව පිළිබඳ දෙරට අතර තවත් සාකච්ඡා වටයක් ලබන මාසයේදී පැවැත්වෙන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඉන්දියා ධීවර අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් මේ සඳහා එක්වීමට නියමිතයි. නීති විරෝධී පන්න ක්‍රමයේ තහනම් කළ යුතු බව ඉන්දිය මධ්‍යම රජයේද පිළිගෙන ඇති බව ඊයේ පැවති මාධ්‍යමුවේදී අමාත්‍යවරයා සඳහන් කළා. ධීවරින් විකල්ප රැකියා සඳහා යොමු කිරීමටද ඉන්දිය රජයේ පියවරගෙන තිබෙනවා. මෙවැනි ක්‍රියාමාර්ග ඔස්සේ නීති විරෝධී ධීවර කටයුතු පාලනය වනු ඇති බවයි ධීවර අමාත්‍යවරයා සඳහන් කළේ. අපි මේ අමාත්‍යාංශයට පත් වුණු දවස් ඉඳලා අත්අඩංගුවට ගත්තු කිසිම බෝට්ටුවක් අපි නිදහස් කරේ නැහැ. ඒ සියලුම බෝට්ටු අපේ බාරේ තියාගෙන තියෙනවා. අපි ධීවරයන් පමණයි නිදහස් කරලා තියෙන්නේ. ඒ නිසා දැනටම අපිට මේ එන ප්‍රමාණය 150ක විතර අඩු වීමක් තියෙනවා. මොකද මේ බෝට්ටු අත්අඩංගුවට ගත්තම දැල්ලාම් පන්න අත්අඩංගුවට අරගෙන නිදහස් කරනකොට ඒ අය එන එක සීමා වෙලා තිබෙනවා. තනි දොම්වැටිය බැගින් අලෙවි කිරීම වළක්වාලීමේ නීති රීති ඇතුළත් කැබිනට් පත්‍රිකාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඊයේ අත්සන් තැබුවා. දුම්පානය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
දුම්පානය හේතුවෙන් රෝගී තත්ත්වයන්ට පත්වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා පමණක් වසරකට රුපියල් බිලියන 72ක මුදලක් වැය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වෙති බව රාජිත සේනාරත්න මහතා සඳහන් කළා. පාර්ලිමේන්තු සතිය අදින් ආරම්භ වනවා. අද පස්වරු 1:30ට පාර්ලිමේන්තුව රැස්වන්නේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ විපක්ෂයේ කිනෙන සභාව කල් තැබීමේ යෝජනාව අද විවාදයට ගැනෙනවා. එහිදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. පසුගිය දා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව අද දින දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා පියවර ගත්තා. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මියුම් කමිටුවේ විශේෂ රැස්වීමක් අද ගෙනවා තිබෙනවා. ලෝක කවි දිනය සහ ලෝක රූකඩ දිනය අදට යෙදී තිබෙනවා. එනිමිත්තෙන් සමරුම් උළෙලක් ඊයේ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණේ අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන්. සිංහල ශබ්දකෝෂ කාර්යාලයේ 90 වසර සපිරීම නිමිත්තෙන් වන සමරු උළෙල අද කොළඹදී පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සිංහල ශබ්දකෝෂ කාර්යාලයේ ප්‍රධාන කර්තෘ මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන මහතා පැවසුවේ එෙහිදී ශබ්දකෝෂ කලාප හා ශාස්ත්‍රීය කලාපයක්ද එළිදැක්වීමට නියමිත බවයි. සිංහල ශබ්දකෝෂයේ සමගාමීව යනවා සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය. ඒකෙත් තුනෙන් දෙකක් දැන් ඉවරයි. මහා ශබ්දකෝෂය ඉවරයි. 1992 දී ඉවර කෙරේ. ඊට අමතරව සංක්ෂිප්ත ශබ්දකෝෂය පිටු 2000 ගණනකින් අපි මුද්‍රණය කරලා දැනට ජනගත කරලා තියෙනවා. ඊටත් අමතරව රටේ සංහිඳියාවටත් වඩා ප්‍රයෝජනවත් විදිහට ත්‍රිවිධ ශබ්දකෝෂයක් සම්පාදනය කිරීමේ නිරත වෙලා තියෙනවා. ඒක ද්විතීය භාගයේ ජනතාව අතරට පත් වෙනවා. විදුලි රැහන් හා ගොඩනැගිලි අතර පැවති යුතු අවම පරතරය සම්බන්ධයෙන් නව රෙගුලාසියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව සම්ප්‍රේෂණ හෝ බෙදාහැරීම් රැහනේ වෝල්ටීයතාවය අනුව මෙම අවම පරතරය තීරණය වන බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා සඳහන් කළේ. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් සියලුම පළාත් පාලන ආයතන වෙත දන්වා තිබෙනවා මින් ඉදිරියට සියලුම සංවර්ධන බලපත්‍ර ලබා දෙන විට ගොඩනැගී සඳහා මෙම අවම පරතරය විදුලි රැහන් සමග ලබා ගැනීමට කටයුතු කරන මේ රැහණි වෝල්ටීයතාවය වෝල්ට් 1000ට අඩු නම් එවැනි රැහණක සිට ගුණනැගිල්ලක් දක්වා අවම පරතරය සිරස්ව මීටර 2.4ක් විය යුතු අතර අවම තිරස්තොර මීටර 1.5ක්. විදුලි රැහණේ වෝල්ටීයතාවය වැඩි අගයක් ගන්නා විට තැබිය යුතු අවම පරතරයේද වැඩි අගයක් වෙනවා. විදුලි බල ආරක්ෂාව පිළිබඳ රෙගුලාසියේ 37 වගන්ති අනුව අවම පරතරයට වඩා අඩු පරතරයක් සහිතව නව ගුණනැගිලි ඉදිකිරීම නීති විරෝධී ලෙසයි සැලකෙන්නේ. ලොව සතුටින්ම සිටින රටවල් අතරින් පළමු තැන හිමිකර ගැනීමට නෝර්වේ රාජ්‍ය සමත් වී තිබෙනවා. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වාර්ෂිකව සිදු කරන සමීක්ෂණයකට අනුවයි. පසුගිය වසරේ ලොව සතුටින්ම සිටින රට බවට පත් වූ ඩෙන්මාර්කයට මෙවර හිමි වැත්තේ දෙවන ස්ථානයයි. යිස්ලන්තය, ස්විස්ටර්ලන්තය, පින්ලන්තය, නෙදර්ලන්තය, කැනඩාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ ස්වීඩනය එම වාර්තාවේ පළමස්ථාන 10 හිමිකරගෙන තිබෙනවා. රටවල් 155ක් අතරින් ශ්‍රී ලංකාවට හිමි වැත්තේ 120 ස්ථානයයි. සතුටින් සිටින රටවල් අතරින් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට හිමි වුණේ 117 ස්ථානයයි. සමාජ සුරක්ෂිතතාව, ජනතාවගේ සුබසාධනය සහ සමානාත්මතාවය වැනි කරුණු පදනම් කරගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම වාර්තාව සකසනු ලබනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගනිමින් 2009 වසරේ ලාහෝර් නුවරදී එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදියෙකු ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඝාතනය කර තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ බාමල් දිස්ත්‍රික්කයේදී මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊයේ උදැසනයි. ඇමරිකානු ආරක්ෂකංශ මගින් එල්ල කළ ප්‍රහාරයකින් මෙලෙස මියකොස් ඇත්තේ කුවර් යසින් නැමැති ත්‍රස්තවාදියෙක්. 2009 වසරේ මාර්තු මස 3 පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකින් ගමන්ගත් බස් රථයට එළ වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ක්‍රීඩකින් 5 තුවාල ලැබුවා.
එම ප්‍රහාරයෙන් පාකිස්තාන පොලිස් නිලධාරීන් 6 දෙනෙකු හා වෑන් රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත් වුණා. ආර්ථික සියත සියත බිස්නස් රිවියුස්. උත්සව සමය වෙනුවෙන් වෙළඳසල් පරීක්ෂාව අද සිට ආරම්භ වෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ දිස්ත්‍රික්ක ප්‍රාදේශීය මට්ටමින් එම පරීක්ෂා කිරීම සිදු කරන බවයි. මේ සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ අතිරේක වැටලීම් කණ්ඩායම්ද යොදවා තිබෙනවා. ඒ අනුව පාලන මිල ඉක්මවා භාණ්ඩ අලවිය, කල්ලිකතු භාණ්ඩ අලවිය පිළිබඳව වැටලීම්වලදී අවධානය යොමු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට ආරම්භ වෙනවා. ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී හා තඹලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි. එමෙන්ම අන්තර්ජාලය ඔස්සේද ප්‍රවේශ පත්‍ර වින්කර ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය ලබන 25 වනදා රන්කිරි තඹලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ආරම්භ වීමට නියමිතයි. එම තරගාවලියට තරඟ තුනක් ඇතුළත්. ශ්‍රී ලංකා කණ්ඩායම පුල් තරඟ මෙහෙවන අතර මස්රවී මොටාසා බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා.